පෙන්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පදපාලයේ ප්‍රකීර්ණක කියන වර්ග සඳහන් වෙන භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා උතුම් ගාථරතනයක්. ඒ ගාතාරතනය තමයි මත්තා සුක පරිච්චාගා පස්සේචයේ විපුලං සුකන් චජයේ මත්තා සුකං දීරු සම්පස්සං විපුළං සුකං කියන ගාථරතනය මේ ගාථරථනය සරල තේරුම තමයි මත්තා සුක පරිච්චාගා පස්සේචයේ විපුලං සුකං මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනං යම් කෙනෙක් සුළු සුළු සැප අත්හරන්න කියලා චජයේ මත්තා සුකං දීරු සම්පස්සං විපුලං සුකන් මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපත් තරන්න කියනවා. මේක තමයි ගාථාව සරල තේරුම. මේ ගාතාරථනය දේශනා කොට වදාලි මොනවාගේ හේතුවක් නිසා කොයිවාගේ සිද්ධියක් පදනම් කරගනද කියන කාරණාව පිටිකක් සාකච්ඡා කරමු ධර්මකාරණාව අවබෝධ කරගන්න පහසුවීම සඳහා. අපේ පිනතුන් දන්නවා ගංගාරෝහණ පූජාව, ගංගාරෝහණ පූජාව, දේවාරෝහන පූජාව, යමකම හා පරාතිහාරය දැක්වන අවස්ථාව, මෙන්න මේවාගේ අවස්ථාවන් වල මේ බුද්ධ සාසනයේ, මහා ජන ගංගාවල් එකතු වෙච්ච අවස්ථා විශේෂයෙන් ගංගා රෝහණ පූජාවවාගි තැන්වල දෙවියෝ සහනාගියෝ විශාල වසයෙන් රැස්සනා මිනිස්සුත්තේ වගේම රැස්වෙච්ච අවස්ථාවල් තිතින් ගංගා රෝහණ පූජාව කියල කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ඉදලා නෑ පිනතන රජ ගහනුවර ඉදලා විශාලා මහනුවර තුම්බිය දුර කරට වැඩම කරපු අවස්ථාව. වැඩම කළ වෙලාවත් අපහු වඩින වෙලාවත් මේ කාරණා දෙකම ගංගාරෝහන පූජාවට අයිතියෙනවා. එතට මේ අවස්ථාවන් වල භාගිතුන් වොහසේ විශේෂෙන් විශාලාවෙ තුම්බිය දුර කරලා. ආපහු සැවත්නුරට වඩින වෙලාවේ. මිනිස්සුයි ඩෙවෝයි නාගයොයි මෙ තුන්ගොල්ලම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට මහ විශාල උපහාර පූජාවක් කළ ඒක මේ ලෝකෙ කෙනෙකුට වචනවලින් මේ සාමාන්‍ය කෙනෙකුට විස්තර කරන්න බැරි ආශ්චර්යමත් උපහර පූජාවක් මහ පොළොවෙ ඉඳලා සක්වල කෙරවල දක්වා එක අකනිටා බඹලෝ දක්වා කොඩි හිටවලා මල්වැල් ඇදල කොඩිවැල් ඇදල ම පුද්දුම ආශ්චර්යයක් අහස පුරාම පොළොවන්දලා අහස පුරාම එහෙමයි. එදර මේ සියලු ප්‍රාතිහාරයන් උපහාර පූජාවන් මේ සියල්ලගෙන් පස්සේ. පහුවදා දම් සභාවට එකතුන භික්ෂූන් වහන්සේලා මෙන්න මේ භාගිතුන් වහසරේ ඊයේ දවසේ. ලබුණ උපහාර පූජාව ගැන කතා කර කර හිටිය එතකොට දම් සභාවට වැඩම කරපු භාගිතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සලා නිහට කරවලා ධර්මාසනය වැඩයිඳගෙන විශේෂක බුද්ධාසනය බුද්ධාසනය වැඩයිඳගෙන භික්ෂූන් වහසලගෙන් අහනෝ මහණෙන මම එන්ඩ කලින් මොනවාගේ කාරණාවක් කතා කරමින් හිටිය ඇද කියලා ස්වාමීී ඊය දවසේ මිනිස්සුයි නාගයොයි දෙවීඔයි සියලු දෙනාම එකතු වෙලා භාගිතුන් වහන්සේට යම් උපහාර පූජාවක් කලාාද. ස්වාමීණි එවන් උපහාර පූජාවකින් පිදුම් ලබන්ඩ මේ සංසාර කොයි තරන්නම් පින්කරන්න ඇැද්ද කියලා යැපිමි කතාකළි ආංහිම සඳහන් කරහම අපේ බුදුරජාණන් වහන්සේ මතක්තලා මහනිෙන ලොකු පින්කමක් නං කළේ නෑ. මම කරගත්ත ඉතාම පුංචි පින්කමක නිසන්ද පලේ තමයි ඊයේ විපාක දුන්නේ කියලා. ඉතාමක නිසන්ධ පලේ මකදද නිසන්ද පලය කියලා කියන්නේ අතිරේක පලය ප්‍රධාන කුසලේ එනෙමෙයි අතිරේක කුසලේ තමයි ඒඒ පාකදුන්නේ. එතොට ප්‍රධාන පලයේ විපාක දුන්නා කොහොමද කියලා අපිට තේරෙන්නෙවත් නවත් කරගත්ත චූටි පින්කමක් එතකොට සංඝයාට පුදුමාකාර වුවමනාවක් ඇති වුණ මේ තරං ආශ්චර්මත් උපහාර පූජාවකින් පිදුම් ලබන්ඩ මොකදද මේ සසර කරගත්ත චූටි පින්කම කියලා ත්මතියය දැනගණ්ඩ මේවාගේ චූටි පින්කමකින් මෙච්චරා නිසන් සලබනද කියලා ආගේ වෙලාවේ මෙන්න මේ ගාතාරථනය දේශනා කළා ඒ ගාථරථනය දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ කාරණාව පැහැදිලි කරනවා මේ විදිට මහනෙෙන අතීතය හිටිය සංක කියල බ්‍රහ්මණ කෙන සංක බ්‍රාහ්මණට හිටියා සුසීම කියලා පුතික් ඒ සුසීම පුතා තරුණ වයසට ආවට පස්සේ තාත්තට කියනවා තාත්ත්ේ මට ඉගන ග්ඩෝන කියලා එද මේක අබුද්දෝත් පාද කාලයක් සංක බ්‍රහ්මණ හිටපු කාලේ අබුද්දෝත් පාද කාලයක් සංක බ්‍රාහ්මණතුමා පුතාට කියනවා පුතේ ඔබ යන්ඩ බරනැශ්නුවරට එ බරණස්නුවර දිසාපාමක් ආචාර්වරයා ඔබේ තාත්තගේ හොඳම හිතවතා ඔබ ගිහිල්ල කියන්ඩ මම සංක බ්‍රහ්මණක පුතා කියල විතරක් යම්සේ මගෙන් ඔබට යම් උපකාරයක් උපහාරයක් ලැබෙනවද පුේ මගෙන් ලැබෙනවා වගේම එහෙන් ලැබෙයි ඔබ කාග කෞද්ද කියෙන කතාව විතරක් කියන්න කියලා. සුසීම පුතා පිටත් වුණා පිටත් වෙලා බරණ සුනුවර මෙදිසාපාමක් ආචාර්වරය ළඟට ඔහු පැමිණා. දිසාපාමක් ආචාර්වරය ආග තොරතුරු අහලා සංක බ්‍රාහ්මණක පුතා කියෙල දැනගත්ත හම. තමන්ගේ පවුලේ සාමාජිකයෙක් වගේ ඔහුට සැලෙකුවා. සල්ප සාාස්ත්‍රති ගැන්නවා. වේද සාහිත්‍ය නිගනගණ්ඩෝන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දාසෙක් විතරය. ගත වෙනවා කෙළ කියන්නේ වේදය පරතරට ගෙන ගන්නවන. ඒ තරන් කාලයක් ගත කරලා ඉගෙනගණ්ඩුවන වේදය සුසීම කුමාරයා ඉතාම කෙටි කාලයකින් ප්‍රගුණ කරලා ඉවිර කරනවා. ඇති හැමෝටම පුදුමයි මෙච්චර කාලකින් ඉගෙනගත යුතු වේදය මොහු කොහොමද මෙච්චර කෙටි කාලයකින් ගෙනගන්න කියලා. මේ ත්‍රවේදය ඉගෙනගන්නවා කියලා කියහම. අපි උසස් පෙලටි උගෙන ගන්නවා උපාධයක දිගෙන ගන්නවා වගේ වැඩත් නෙමයි ින්නතු. අවුරුදු දාසයක් වගේ තරන් කාලයකි ගෙන ගඩුවනේ අනික් ගන්ථ කොහොමද කියන කාරණාවල් සමහර තැන්ගොල සඳහන් කරල ඇති සඳහන් කරනවා මේ ත්‍රවේදය එක පරිච්චේදයක් තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහසේ ගැන ලියවෙන පරිච්චේදයක් බුදුරජාණන් වහන්සේ ගැනම ලියවුණ පොත් දහසක් තියෙනවා මෙතනමත්‍රවේදයට පොත් දහසක් අයිති බුදුරජාණන් වහන්ේ ගැන ලියවෙන පොත් සඳහන් කරනවා ගාථ විතරක් තියෙනවා කිය දාසේදහක් ාතාත දාසේදාහක් තියෙනවා ත්‍රවේදය ඉගෙනගන්න අය ප්‍රගුණ කළ යුතු අනි වාර්ය පරිච්චේදයක් තමයි බුද්ධ කියන පරිච්චේද. අනිවාර්යයින්නේ එදර සඳහන් කරනවා එදා ශිෂ්‍යෝ සියලු දෙනාම බුද්ධ කියන පරිච්චේදය ඉගනගන්නවා නමුත් මේවාගේ උතුම් පුරුෂයෙක් ලෝකයේ පහල වෙනවා කියන එක කවද්ධාවත්වවුම් පිළිගන්නේ පිළිගන්න නෑ මේවාගේ ආශ්චර්යමත් කෙනෙක් උපදිනවා කියන එක පිළිගන්න නෑ අනිවාර්ය නිසා ඉගෙනගන්නවා එති මේ සුසීම කුමාරයත් දිසාපාමොක් ආචාරවරය ප්‍රගුණ කරන්ඩති භිච්චමේ සියලු සියල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කළා ඉතාමත්ම කෙටිකාලයකිින් ඉට පස්සේ දිසාපාමොක් ආචාරවරය ළඟට ගිහිල්ල අහනවා ස්වාමීණ ආචාරිතුමන වේද සාහිත්‍යය මුලමම දැක්කා වේද සාහිත්‍යයේ මැද මම දැක්කා මේ වේ දේ පරතර මම දැක්කනෑ. මට පරතර පෙන්නන්ට බැරිද කියලහවා. දිසාපාම කාචාර්වරය කියනවා පුතේ මමත් දන්නේ ඔච්චරයි කියලා. එදට කුමාරය අහනවා ඒ පරතර පෙන්නන්ඩ පුළන් පරතර යවන්ඩ පුළහන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. එදට සඳහන් කලා ඉන්නවා. නමුත් උන්වහන්සේලා මේ වෙලාේ වැඩ ඉන්නේ. බරණස ඉසිපතනාරාමි එහෙමන ඔබට යන්ඩ වෙනවා යිහාට කියලකීවා. සුසීමකුමාරයා හොඳයි කමක් නෑ කියේල ඇඳුම් අප ආම්පන්නටික ලෑස්ති කරගත්තා. සියල්ල සූදානන් කරලා ගිහිල් ආචාරවරයට වන්දනා කළ සහෝදර ශිෂ්්‍යයන්ගෙන් සමුගත්තා තැන්කොහාට දෙ අන්ඩ යන්නේ බරණැස ඉසිපතනාරාමිට කවුරු හම්බෙන්ඩ දෙයන්නේ වේදයේ පරතර පෙන්නන්න පුළුහන් ශාස්ත්‍රෝරු හම්බවිෙන්ඩ. ඒ ශාස්ත්‍රුවරු බරණශේෂි පතනාරාම වැඩඉන්නවා ඒ කෞද ශාස්ත්‍රුවරු වෙන කවුරුවත් නෙමෙයි ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. සුසීම කුමාරයා ගිහිල්ල වන්දනා කළ වන්දනා කළ කතාබහ කර ආගියතොරතුරු බොහෝමයක් සාකච්ඡා කරලා යෝජනාවක් කලාා ස්වාමීනී වේද සාහිත්‍යයේ මුලයි මැදැයි දෙකම දැක්කා මටයක කෙරවල පෙන්නට කියලා. රහතන් වහන්සේ සඳහන් කළා පුළුහන් එක කෙරවල පෙන්නට පුළුවන් ඔබ සූදානන් වෙලායින් වේද සාහිත්‍යයේ කෙරවල පෙන්නට කරුණු කාරනා කියහම සුසීම කුමාරයා බොහෝම සතුටින් ඒ වේද සාහිත්‍යයේ පරතර දකිට තීරණය කළා. පසේ බුදුරජාණන් වහන්සල සඳහන් කලාක් කුමරුණි. ඒ පරතර පෙන්නන්ඩ නම් අපිවාගේ වෙන්ඩෝන කියලා. මකදදේ අපිවාගේ වෙන්ඩෝන කල කියන්නේ. මහන ව්ඩෝන කියලා. මහන වුනොත්තු ගන්නන්න කියනවා. ඉඩසි මහන වෙනෝ. මහන වුනාට පස්සේ. කරු කාරණ ඉගෙන ගත්තා ග මහාලුකූර කාලයක් ගත කල ඉගෙන ගන්නවා නෙමේ පැවිද්දේ මනාව ශිල් පිහිට වල පැවිදි කරහම ්‍රාත්්‍යවා රාත්්‍යනව කියල කියන්නේ සුසීම කුමාරයා පසේ බුදු කෙනෙක් වෙනවා එතකොට සුසීම කියල කියන්නේ පසේ බුදු බව ප්‍රාර්ථනා කරමින් මහාකල් පාසංක විශසක් දීර්ග කාලය සංසාරසාගරී සැරිසරමින් පාරමිතා ප්‍රගුණ කරපු කෙනෙක් අන්න ඒක නිසා තමයි වසර දාසයකින් පමණ හැදැරිය යුතු වේද සාහිත්‍ය ඉතාම ඉක්මනට කෙටිකාලයකින් හදාරන්නේ පු්‍ය ශක්තිය නිසා සුසීම කුමාරයා පසේ බුදුනා සියල් අවබෝධ කළ ඉවරයි සුසීම කුමාරය කල්පන කරන අදම සුසීම පසේ බුදුරජාණන් වහන්සේ මට තවකොච්චර කාලයක් ජීවත් එන්ඩ ආවිුෂ තියෙනවාද කියලා. ආං එහෙම බලනකොට ඇත්තටම බලන වෙලාව වෙනකොටත් ආවිුෂ ඉවර වෙලායි තියෙන්නේ. ඒක නිසා පිරනිවං පා්ඩ තීරණය කලා ආයවිශංස්කාරාත් හැරිය පසේ බුදුරජාණන් වහසට දැනුවත් කළ අහසට පැනනැංගා සියලු ප්‍රාතිහාරය දක්ව දක්වා මුලු වහස් ගැබ කළබෝලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේ ධ්‍යානීෙන් ධ්‍යානයට සමවැදදිල පිරිනුවම් පවදාලා. අහසමයි පිරිනිුවම් පේී. අහසමයි ආදාහනය වන්නේ ධාතුන් වහන්සල ටික විතර අනි බදුරජාණන් වහන්සේට ලැබුණහම උන්වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා සුදුසු තැනක චෛත්‍යයක් හදල තැන්පත් කරලා මහජනතාවට වැඳපුදාගන්ඩ අවස්ථාව හදල දෙෙන්ඩ කියල කේව මොකදක ඉතාම් වටින අවස්ථාවක්. පසේ බුදු කෙනෙකුට වැන්දා හා සමානයි පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සල වැඩ ඉන්න සෑයට වන්දනා කරන එක හැබැ එතකොට අපිට හිතා ගන්නත් යම්කාරණාවක් ඉතුරු වෙනවා ජීවමාන ලොව තුරා බුදුරජාණන් වහන්සේට වැන්දා හා සමානයි සරුවගඥ්‍ය ධාතුන් වහන්සල වැඩඉන්න චෛත්‍යයක් වන්දනා කර ගන්නවා කියල කියෙන්. එති ධාතුන් වහන්සල තැන්පත් කලා චෛත්‍ය හැදුව සංක බ්‍රාහ්මණ කාලයයක් තිස්සේ බැලුව පුතා ආවමනය ගියාට පස්සේ. යන්ඕෝන මංපුතා බලන්න්න කෙල්ල හිතාගනේදා පිටත් වෙලා ආව බරලසට ඇවිල්ල කතා කළ සුසීම කුමාරයගේ හැඩහුරු කංකීවා මගතුොට හම්බ වනායගෙන් ඇහුව මෙහෙම කුමාරයෙක් ඉන්නවා දැක්කෙන ඇැද මේ නගරී අංගෙතකොඩ සඳහන් කළා දන්නවා ඔය සුසීමකුමානය ගැන නේ දහන්න කියලා සඳහන් කලා ඔවු මම තමයි සුසීමගේ තාත්තා. දැන් කෝමගේ පුතා කියලා. මේ පිරිස කියනවා ඔබ සතුටු වේ ුතුයි. ඔබේ පුතා පසේ බුදුවෙලා පිරිනුවම් පැව කියලා. සංක බ්‍රාහ්මණන තාම පෘතජ්ජනයි. දුක දරාගන්න බැරුව මහපොලෝ උඩ වැටිලා. තමන්ගේ දෑත මිටමොලෝලා මහපොලෝට ගහ 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 අඩනවා දුක තුනී වෙනකම්ම ඇඩුව දැමේ අඩාඩා ඉන්න සංක බ්‍රහමණට අට පිරිස චෛත්‍ය පෙන්නලා කීවා පුතා මැරුණ කියලා අපි කියන්නේ බොරු නෙමෙයි ඒ සුසීම පසේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කර හදාපු සෑයැයි සුදෝ සුදුවට අර පෙන්න්නේ කියලා සංක බ්‍රහ්මණ අඩල 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 සෑළඟට ගියා ඉල බලහම සෑමලුයි තන කොළ ඇවිල්ලා සංක බ්‍රහ්මණයේ සියලුම තන කොළ ගැලිබවා දෙ එතකොට සංක බ්‍රාහ්මණ ගී සෑමලුවක තන කොළ ගලවන්ඩද නැත්තන් පුතා බල්ල ඉඩද ඔගේ පුතාබල එතකට එයා පින්ක මොකට අශ්‍ය දවල් මමුකුත් තරංග හිල්ලද. තන කොළ ගලවඩ ව දැල්ලකුත් නෑ. තන කොළ හාරගණඩ මොකක් කරි අකඩ උලක්වාගේ දයකුත් නෑ එක් කිසිම දෙයක් එයා ගාව නෑ එයාගේ පින්කමක් කරන්න නෙමෙයි පුතාබල්ල. නමුත් මොහු තමන්ගේ ඇගිලි තුඩුවලින් තවත් නොයෙක් උපක්‍රම යුද්දමින් මුලු සෑ මල් විති බිච්චේ එකම තන කොළ කෙන්දක්වත් ඉතුරුණුකර ගැලිවා. තන කොළ ගලවලා යවරවනාට පස්සේ මොහුට හිතනවා මළුවට වැලිටිකක් දාලා තිබ්බොත් ලස්සනයිතව කියලා. පල්ලහින් ගඟ ගලාගෙන යනවා තැන් කෝ වැලි අදින්ද භාජනයක් නෑහ.ඒ වැලි අදිින්ද නිමේනයාවි උතුරු සලු අරගත්තා වැල්ලෙ එලුව ඒකට වැලිපුරවාගන්නවා ගෙනල් මළුවට දානවා. ඒට වැලිපුරාගන්වා ගැල්ල මල ටදානවා. එහම එහෙම කරලා මුලු මලුවම සුදෝ සුදු වැලියෝලින් ඇතිරවා. පුදුම්ම ලස්සනයි ඒ ලස්සන දකළ ප්‍රීතියට පත්ේ චොහුකල්පනා කළා වැලි සුදගේ අවුස්සන්ඩ අවුස්සන්ඩ දුහ වෙලි නැගිලා චෛත්‍ය රාජාණන් වහන්සේ අප විත්‍ර කරයි කියල හිතලා තමන්ගේ කෙන්න්්ඩියෙන් පැගෙනල්ල මුළු මල්ලුවම පැංවලින් තිෙම්වා සුළු පටු වීර්යක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මුළු මලුවම තෙමවා තෙමලා ඉවර වෙලා කල්පනා කලා මල් ටිකක් පූජා කරලා ගිය හොඳයි කියලා කැලේට ගිහිල්ල වනමල් නෙලාගෙනාව. ඒ වනමල් චෛත්‍ය රාජාණන් වහසිර පූජ කළා ඊට පස්ස ඊට පස්සේ යන්ඩ හැරිල කොත් කැරල්ල දිහා බලනකොට ඔහුට කල්පනා වෙනවා මේ කොත් කැරැල්ල ළඟ කොඩියක් තිබුණුත් කොච්චර ලස්සනද කියලා. නමුත් දැන් කොඩි තියෙනවද උතුරු සලුවවෙත් මඩ නමුත් උතුරු සලුව ගෙනෙහිල්ලව ගඟට දාලා හේදවා දිග දණ්ඩක ගැටගහ ගත්තා සෑ ළඟ කොනක හිටෙව්වා දැම් බලන්නකොට හරි ලස්සනයේ උතුරු සලුව සුළඟට ලෙල දෙෙනවා ඒක බොහෝම ප්‍රීතියට පත්ච්ච සංක බ්‍රහ්මණ චවත් අඩුපාඩුවක් දැක්කා කොත් කැරල්ල අව්විං වෙලනවා. සංක බ්‍රහමට හරි දුකයි ඒ ගැන තමන් සීතට අව්වට ඉහළගන්න පැස්සට පින්නට ඉ තමගව කුඩේ තිබ්බා. අන්නේ කුඩේ කොත් කැරල්ල ළඟ තියල බැඳල කොත් කැරල්ට හෙවන හැදවා. සිියල්ල කරලා ධාතුන් වහන්සේ සහිත චෛ්‍යයට ධනගහල වන්දනා කරලා සංක බ්‍රහමණ පිටත්වනා පුතානෑන සංකබ්‍රහමණ පිටත්වනා එතකට අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළා මහනිනි මේක තමයි මම කරපු පංකම